ජීවිතේ මොන විදියට අපි ගත කරත් අපේ ජීවිත කාලය මොන විදියට ගලාගෙන ගියත් අපි අපේ සෞඛ්‍ය පිළිබඳ අපේ ශරීරය පිළිබඳ අපේ සුවතාවය පිළිබඳ අපි වඩ වඩාත් හිතන්න ඕනේ. අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ එකම සැනසීම නිරෝගී ජීවිතයක්නේ. දැන් සෝදානම් වෙන්නේ ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන සහ ඒ වෙනුවෙන් ඔබ අපිට වෛද්‍ය විද්‍යාත්මක ලබා ගන්න පුළුවන් උපදෙස් මේ විශේෂාංගය හරහා සමීප කරන්න. විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට නිවසේ වැඩ කටයුතු කරනකොට කාර්යාලයේ වැඩ කටයුතු කරනකොට ගමන බිමනක් යනකොට අපිට නිතර මුහුණ දෙන තත්වයක් තමයි මේ කොඳු වැටපෙළ ආශ්‍රිත ඇතිවන වේදනාවන්. විශේෂයෙන්ම අපි කතා කරනකොට කොඳු වැටපෙළ ආශ්‍රිත බහුල වශයෙන් අද සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගාබාධ. ඉතින් මේ පිළිබඳව අද අපි කතා කරන්න සෝදානම් ඒ වෙනුවෙන් අපිත් එක්ක ඉන්නවා බොහොම ආදරෙන් සුපුරුදු ලෙන්ගතකමෙන් අද අපේ මැදිරියට ඇවිල්ලා වෛද්‍ය අශෝක රාමසුන්දර. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. කොඳු වැටපෙළ ආශ්‍රිතව තියෙන රෝග බාධ තත්ත්වයන් මේ වෙනකොට වැඩි. විශේෂයෙන්ම උත්සව කාලයෙන් පස්සේ මේ තත්ත්ව වඩාත් වැඩි වෙනවා. අපි ගැන හිතන්නේ බලන්නේ නැතුව අපි ගෙදර දොර වැඩ කටයුතු කරනවා. ගමන බිමක් වුණාක් යනකොට අපි ටිකක් ඉක්මනට යනවා. කාර්යබහුල වැඩි. අවසානයේ ගොඩක් වෙලාවට ගෙදරදී අහන්න ලැබෙන දෙයක් තමයි මගේ කොන්ද කැක්කමයි කොන්ද රිදෙනවා කියන කාරණා. දැන් අපි මට හිතන මේ කතාවේ ප්‍රවේශයත් එක්ක මුලින්ම මේ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇති වෙන ස්නායු තෙරපීම කියන තත්ත්වය කියලා අපි කියන්නේ අපි අදහස් කරන්නේ මොකද වෛද්‍යතුමනි? ඔව් අපි ඒක මෙන්න මේ ආකෘතියත් එක්ක කතා කරෝතින් එහෙම මේ අපේ කොඳු වැටපෙළ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි අස්ථි ගොඩකින්. එතකොට මෙන්න මේ අස්ථි අතර මෙන්න මේ ආකාරයෙන් මේ අන්තර් කශේරුක මණ්ඩල පිහිටලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයෙන් මේ හැම කශේරුකා දෙකක් අතරින්ම මේ ආකාරයට ස්නායු යුගලය බැගින් එළියට පැන නැගීමක් සිද්ධ වෙනවා. මේක තමයි සරලව අපේ කොඳු වැටපෙළේ තියෙන සැකැස්ම. එතකොට මෙන්න මේ සැකැස්මේ යම්කිසි හෝ වෙනසක් ඇති වුණොතින් මෙන්න මේ ආකාරයෙන් අපේ ස්නායු තෙරපීමකට ලක් වෙනවා. එතකොට මෙන්න මෙහෙම සිදුවෙන ස්නායු තෙරපීමක් තමයි අපි කොඳු වැටපෙළ ආශ්‍රිතව සිදුවෙන ස්නායු තෙරපීම කියලා හඳුන්වන්නේ. දැන් මෙවැනි ස්නායු තෙරපීමකදී ඇතිවන අපිට හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද? ඔව් මුලින්ම ඒ ස්නායු තෙරපීම සිදුවන ස්ථානයේ වේදනාවක් හට ගන්නවා. එතකොට මේක ෂණිකව වෙන දෙයක් නම් වේදනාව ප්‍රබල වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි මේක සමහර වෙලාවට සිද්ධ වෙන්නේ පොඩි දෙයක් වෙලා සුළු වෙනස් වීමක් ඇති වෙලා ඒක ක්‍රමක්‍රමයෙන් චුට්ටි චුට්ට වැඩි වෙන එක. එතකොට මෙහෙම වැඩිවීමකදී අර ස්නායු තෙරපීම ඇති වෙන ස්ථානයේ සුළු වේදනාවක් තමයි මුලින් හටගන්නේ. ඊට පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ ගෙලෙහි හෝ කොඳු වැටපෙළ පහළ ප්‍රදේශයේ කොඳු වැටපෙළ මැද ප්‍රදේශයේ වෙන්න පුළුවන් මේ ස්නායු තෙරපීම එන්නේ. ඒ ස්නායු තෙරපීම සිදුවන ස්ථානයේ පමණක් පොඩි වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාව ටික ටික ඒ කියන්නේ මේ ස්නායු තෙරපීම ටික ටික වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි මේ ස්නායු තෙරපීමක් තිබිද්දි මොනාහරි වැඩ කරනවා නම් අපේ කාර්යයන්හි නියැලෙනවා නම් වැරදි ඉරියව් වලින් මේ ස්නායු තෙරපීම වැඩි වෙනවා. එතකොට මේ වේදනාව ටික ටික වැඩි වෙනවා. ඒ වගේම මේ වේදනාව පැතිරී යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ කොන්දේ නම් මේ වේදනාව තියෙන්නේ ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපේ උකුල් ප්‍රදේශයට ඊළඟට කලවා ප්‍රදේශයට බත් කෙන්ඩ මුළු පාදයේම උනත් ඊට පස්සේ මේ වේදනාව පැතිරෙන්න පුළුවන්. එතකොට මේක සුළු වේදනාවකින් පටන් අරගෙන සමහරලාට ඉවසා දරා ගන්න බැරි වේදනාවක් දක්වා මේ වේදනාව පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තත්ත්වයන් නොසලකා ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් මේ ස්නායු හානියට පත් වෙන්න ගන්නවා. මේ ස්නායු තුවාල වෙන්න ගන්නවා. මෙහෙම තුවාල වෙන්න ගන්නකොට අපිට හිරිය දැනෙන්න පුළුවන්,
ඒ වගේම විකෘති සංවේදන උනත් දැනෙන්න පුළුවන්. සමහරලාට මේ පිච්චෙනවා වගේ දැනෙන්න පුළුවන්. දැවිල්ලක් වගේ දැනෙන්න පුළුවන්. සමහරලාට කකුල දිගේ වතුර ගලාගෙන යනවා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් කකුලේ දැනීම නැති වෙලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේක උත්සන්න වෙලා මේ ස්නායු පූර්ණ වශයෙන් මේ හානියට පත් වුණොත් කකුල කොන්දේ නම් ඒ ස්නායු තෙරපීම වෙලා තියෙන්නේ සමහර වෙලාවට කකුලක් අප්‍රාණික වීම පවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් වෛද්‍යතුමනි අපි ගොඩක් වෙලාවට දැන් ස්නායු තෙරපීමක් තියෙන රෝගී තත්ත්වයේ තියෙනකොට වැඩිපුරම බෙල්ල සහ කොන්දේ වේදනාව වෙනවා කියන එකනේ අපි කතා කරන්නේ. ඔව්. එතනින් එහාට ගිහිලා අපිට මේ මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනකොට මේ අත්පා රිදෙන්න පටන් ගන්න පුළුවන්ද? ඒ අත පයවල වේදනාව දැනෙන්න පුළුවන්ද? ඔව්. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් වෙන දේ තමයි ගෙල්ලෙහි වේදනාව හෝ ඒ කියන්නේ කොන්දේ වේදනාව මුලින් පටන් අරගෙන ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මෙය ගාත්‍රා දක්වා දිව යන්න පුළුවන්. ඒ කියන්නේ කොන්දේ සිද්ධ වෙලා තියෙනවා නම් ක්‍රමක්‍රමයෙන් අපේ පාදවලට මේ වේදනාව පැතිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙලේ තියෙනවා නම් මේ වේදනාව අත් වලට මේ උරහිස් අත් දක්වා මේ වේදනාව පැතිරෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ වේදනාව සමහර රෝගීන් පවසන දෙයක් තමයි මගේ බෙල්ලේ නම් කැක්කුමක් නැහැ හැබැයි මට අත දිගට යන කැක්කුමක් තියෙනවා එහෙම කියන. එහෙම නැත්තම් සමහර වෙලාවට මගේ කොන්දේ නම් කැක්කුමක් නැහැ ඒ වුණාට මගේ කකුල දිගට යන වේදනාවක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ කොඳු යට පෙළේ සුළුයෙන් ආපු ස්නායු තෙරපීමක් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමක්. එතකොට මේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට මුලින් ওই පොඩියට එන වේදනාව ගණන් ගන්නෑ. කොහොම ටික කාලයක් තිනකොට අපි මේ වේදනාවට හුරු වෙනවා. එතකොට මේ වේදනාවට හුරු වුණාට පස්සේ අපිට සමහරලාට මේ වේදනාව දැනෙන්නේ නෑ. ඊට පස්සේ ටික ටික මේ වේදනාවත් ඒ වගේම මේ ස්නායු තෙරපීම නිසා මේ අපේ මාංශ පේශිවල යම් යම් වෙනස් වීම් වෙනවා. විශේෂයෙන්ම පේශි තානයේ වෙනස් වීම් ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේ පේශි තද බවට පත් වෙනවා. එතකොට මෙහෙම තද බවට පත් වුණාම පේශි නිසියාකාරයෙන් ක්‍රියා කරන්න බැරුව යනවා. එතකොට මෙන්න මෙහෙම ක්‍රියා කරන්න බැරි වෙනවා මේ පේශි වල වේදනාව එනවා. හැබැයි අපි අර ගෙලෙහි තිබ්බ වේදනාවට එහෙම නැත්නම් කොන්දේ තිබ්බ වේදනාවට අපි ඒක හුරු වෙලා ඉන්නේ. මේ පේශි වල වේදනාව එනවා අපි වැඩ කරනකොට වැඩ කරනවා. එතකොට ඒ පේශි නියමාකාරයෙන් හැකිලෙන්න දිගහැරෙන්න බැරුව යනවා. එතකොට මේ පේශිවල අධික වේදනාවක් එනවා. එතකොට රෝගීන් කියනවා මට කොන්දේ බෙල්ලේ වේදනාවක් නැහැ හැබැයි අත් කකුල් වල අත දිගට යන වේදනාවක් කකුල් දිගට යන වේදනාවක් තියෙනවා. මෙහෙමයි මේකෙදි අපිට සමහරලාට මාංශ පේශිවල එදිනදා තියෙන වේදනාවක් එන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි කකුල දිගටම. ඒ කියන්නේ මේ මාංශ පේශි එක පද්ධතියක් වශයෙන් වේදනාව ඇති වෙනවා මේ ස්නායු තෙරපීමේදී. එතකොට අපිට සාමාන්‍ය පේශිවල ඇති වෙන වේදනාවක් අපි මහන්සියලා වැඩ කරාම ඒ පේශිවල ඇති වෙන වේදනාව සමහරලාට දවසකින් දෙකකින් තුනකින් ඇරලා යන්න පුළුවන්. මේ වේදනාව දිගින් දිගටම පවතිනෝ නම් මේක බොහෝ විට මේ කොන්දියට පෙළ ආශ්‍රිතව සිද්ධ වෙච්ච ස්නායු තෙරපීමක් නිසා හටගත් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට රෝගීන් පවසන දෙයක් තමයි කොන්දියට පෙළ පහළ කොටසේ හටගන්න වේදනාව ඉහළට ගමන් කරනවා වගේ දෙයක් දැනෙනවා කියන එක. ඇත්තටම එහෙම වේදනාව ඉහළට ගමන් කිරීමක් සිදු වෙන්න පුළුවන්ද? එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඔව්. ඒ කාරණාව අපි බොහෝ රෝගීන් පවසන දෙයක්. ඒ කියන්නේ කොඳු යට පෙළේ පහළ ප්‍රදේශයේ ඉඳලා ඉහළ ප්‍රදේශයට මෙහෙම වේදනාවක් ගමන් කරනවා කියන එක. එතකොට බොහෝ විට මෙහිදී වෙන්නේ පහළ සිට වේදනාව ඉහළට ගමන් කිරීමක් නෙවෙයි. සාමාන්‍ය කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් හටගත්තොත් ස්නායු තෙරපීමක් හටගත්තොත් ඒ ස්නායු තෙරපීම මගින් බොහෝ විට බලපෑම තියෙන්නේ
ඒ ස්ථානයේ ඉඳලා පහළ ප්‍රදේශයට ඉහළ ප්‍රදේශයට වේදනාවක් ගමන් කරනවා වගේ දැනෙනවා නම් බොහෝ විට වෙන්නේ ඉහළ ප්‍රදේශයේද ස්නායු තෙරපි මෙහෙම නැත්නම් කොඳු යටපෙලේ ඇති වෙච්ච යම් යම් වෙනස් වීම් නිසා ස්නායු තෙරපි මේති වෙලා ඒ ප්‍රදේශවලත් මේ වේදනාව හට ගැනීමක් එහෙම නැතුව කොඳු යටපෙලේ පහළ ප්‍රදේශයේ ඉඳලා ඉහළට මේ වේදනාව ගමන් කිරීමක් නෙවෙයි. ඒ වගේම වෛද්‍යතුමනි දැන් කොඳු යටපෙලේ එක් තැනක ඇතිවන වේදනාවකට ප්‍රතිකාර කිරීමේදී තවත් තැනක මේ වේදනාව ඇති වෙන්න පුළන්ද? ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා දැන් කියනවා මට කලින් කොන්ද කැක්කමක් තිබ්බා මට කොන්දේ මේ තැන් රිදෙන වේදනාව පටන් ගත්තා මට රිදුණා හරියට කැක්කමක් දැනුණා. නමුත් දැන් මගේ කකුලට තමයි වේදනාව දැනෙන්නේ. දැන් මගේ බෙල්ලට වේදනාව දැනෙන්නේ. දැන් මගේ අත් වලට වේදනාව දැනෙන්නේ. මේ වගේ කතා කියනවා රෝගී. මේ මෙවැනි තත්ත්වයක් වෙන්න පුළුවන්ද? ඔව්. දැන් ඇත්තටම මෙහිදී සිද්ධ වෙන්නේ දැන් අපිට එක තැනක තදබල වේදනාවක් තියෙනවා. එතකොට එහෙම තදබල වේදනාවක් තියෙනකොට ඒ තදබල වේදනාව නිසා අනිත් තැන්වල ඇති සුළු වේදනාවන් දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. අපිට වැඩියෙන්ම දැනෙන්නේ අර තදබල වේදනාව. ඒ හින්දා මෙහෙම මේ ඇති වෙන වේදනාව වෙන තැනකට ගමන් කිරීමක් නෙවෙයි වෙන්නේ. එතෙන්දී ඒ වේදනාව පොඩි වේදනාවක් දැනෙන්නේ නැතුව තිබිලා ඊට පස්සේ අර ලොකු වේදනාවට අපි ප්‍රතිකාර කරනකොට ඒ වේදනාව අඩු වෙනවා. එහෙම වෙලා ඊට පස්සේ අර සුළුෙන් තියෙන වේදනාව තියෙන තැන වේදනාව ඊට පස්සේ දැනෙන්න ගන්නවා. එතකොට බොහෝ විට රෝගීන් පවසනවා මට කොන්දේ මෙතන තිබ්බ වේදනාව දැන් බෙල්ලට ගිහිල්ලා කියලා. එතකොට එහෙම කොන්දේ තියෙන වේදනාවක් බෙල්ලට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කොන්දේ වේදනාවක් තිබ්බනම් ඒ වේදනාව ඇති වෙන්නේ කොඳු යටපෙලේ පහළ ප්‍රදේශයේ සිදුවන ස්නායු තෙරපීමක් නිසා. එතකොට ඒක සැකසීමකට ලක් කරලා ඒ වේදනාව අඩු වෙනකොට ඒ ස්නායු තෙරපීම ඉහළ ප්‍රදේශයේ එහෙම නැත්නම් ගෙල ප්‍රදේශයේ තැනකින් මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්නායු තෙරපීම ඇති වෙලා තියෙන්නේ කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනා මේ වෙනස් වීමකින්. ඒ වෙනස් වීම කොන්දේට පෙළ ඉහළට යන්න විදියක් නැහැනේ. ඒ නිසා මෙහිදී වෙලා තියෙන්නේ පහළ ප්‍රදේශයේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ඉහළ ප්‍රදේශයේත් තියෙනවා. පහළ ප්‍රදේශයේ වේදනාව හොඳ වෙනකොට ඉහළ ප්‍රදේශයේ වේදනාව දැනෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ සිද්ධියක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. හිතවතුනේ අපිට හුඟක් වෙලාවට ඇතිවන රෝගී තත්ත්වයක් තමයි මේ කොඳු යටපෙළ ආශ්‍රිත ස්නායු තෙරපීම් කියන රෝගී තත්ත්වය. ඉතින් මේ වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔබ සැලකිය යුතු මේ පිළිබඳ අවබෝධයක් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඉතින් ඔබට යම් කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් මේ සම්බන්ධව ඔබට හැකියාව තියෙනවා අපේ වෛද්‍යතුමා සම්බන්ධ කරගන්න. මම දුරකථන අංකය සඳහන් කරන්නම්. 0741 34 94 113, ඒ වගේම 0741 11 42 03 සහ 0742 13 88 891 කියන දුරකථන අංකය ඔස්සේ වෛද්‍යතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානය රාවණා වෛද්‍ය ආයුර්වේද මධ්‍යස්ථානයට ඔබට යන්න හැකියාව තියෙන බොල්ලස්ගමේ තියෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි කොන්ද කියන්නේ අපි බොහොම පරිසම් කරගන්න ඕන දෙයක්. මේ පිළිබඳව අපිව දැනුවත් කරන අදත් බ්‍රහස්පතිඳ නුගසවනට ආවට බොහොම ස්තුතියි. අපි තව දවසක හමුවෙමු කියලා සමුදෙනවා. අයිබෝවන්. ආදරණීය හිතවතුනි අද බ්‍රහස්පතිඳ නුගසවන අපි නිමා කරන්න සූදානම්. අසිරිමත් නත්තලට පෙර අපි මුණ ගැහෙන අවසන් බ්‍රහස්පතිඳ උදා වෙන නත්තල සාමයේ සතුට සෞභාග්‍ය පෙරී සෞභාග්‍යමත් නත්තල බවට ඔබට පත් වේවා. අයිබෝවන්.